Rekia ahimi, rekia soena taruna obata negi sirinnata atvelak. Minis bala saha reki raksha departamentuwa mehewana vruttiya margopadesha sambandhanaya. Dan Lankawa gattahama rekia avastha tiyenawa rekia warga 12000ak pamana. Etakota videshiya rekia tiyenawa 50000ak pamana. Namuth api danne bohoma welawata vaidyawarayek wenna injineruwarayek wenna ehema naththam neethiknayek wenna guruwarayek wenna wage tama usas adhyapane hadarana hidanne. එතකොට ඕ ලෙවල් සහ අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ වලින් ඉවත් වෙන දරුවෝ තමන් මොනවද පාඨමාලා හැදෑරිය යුත්තේ මොන රැකියාවක් ඉලක්ක කරගෙනද තමන්ගේ වෘත්තිය මොකක් වීම සඳහාද තමන් ඒ ඉදිරිපත් විය යුත්තේ කියන කාරණය පිළිබඳව විශාල ගැටුමක් තියෙනවා දැනුම්වත් වීම සම්බන්ධයෙන් දෙමව්පියෝ වැඩිහිටියෝ මේ සියලුම දෙනා සම්බන්ධයෙන් ඇත්තටම රටේ ගැටලුවක් තියෙනවා මෙන්න මෙතනදී ඒ දැනුම්වත් කිරීම සහ පුහුණු අවස්ථා කොහේ කොහෙද තියෙන්නේ කියන කාරණේ පුහුණු අවස්ථා කොහේ කොහෙද තියෙන්නේ කියන කාරණේ අපි දැනුවත් කරනවා ඒ කියන්නේ පුහුණු ආයතන වෘත්තීය පුහුණු ආයතන ලංකාවේ 1500ක් පමණ තිබෙනවා විහිදිලා එතකොට අපි පුහුණු ආයතන වලටත් මේ වෙනකොට දැනුවත් කරනවා සමහර පුහුණු අපේ වෘත්තීය පුහුණු ආයතන වල නැති ඒවා තියෙනවා එතකොට අපේ තරුණයින්ට යා හැකි මඟ පිළිබඳව පූර්වයෙන්ම කලින්ම ඔවුන්ට වැඩි වයසක් යන කලින්ම මේ මාර්ග ටික පෙන්වලා දීම අපේ වගකීමක් ඒකට අවශ්‍ය පුහුණු එතකොට ඒකට අවශ්‍ය තාක්ෂණික දැනුම මේ සියල්ලක්ම ලබා දෙනවා. ඒ වගේම තව විශේෂයෙන් තියෙනවා අපේ මේ සියලුම දෙනාට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් 7-9 දවස් තුනේදී අපේ තියෙනවා වෘත්තීය මේ යතුර කියලා එකක්. ඒ කියන්නේ කැරියර් කී. එතකොට මෙන්න මේ කැරියර් කී එකේදී අපිට ඒ පරීක්ෂණයක් ඇත්තටම විද්‍යානුකූලව කරන පරීක්ෂණයක් අපි පරීක්ෂණ වර්ග පහක් තියෙනවා. මෙයා හැම කෙනාගේම හැම තරුණයෙක්ගේම තියෙන හැකියා ලැබියා අනුව කුමන රැකියා ශේෂ්ත්‍රයකද යා හැක්කේ කියලා. ඒ විදිහට විද්‍යානුකූල පදනමක් මත මඟ පෙන්වීමක් සිද්ධ වෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් Tamanට තියෙන රැකියා මාර්ගයේ මොකක්ද කියලා හොයාගන්න ඒ සඳහා අපි සමග සම්බන්ධ වෙන්න පුළුවන් 7-9 කියන දිනවලදී ඒ කියන්නේ ඇත්තටම මේ ඔබට ඉතාම පහසුවෙන් පුළුවන් අපේ වෙබ් අඩවියට පැමිණ www.dome.gov.lk www.dome.gov.lk කියන මම මේ ප්‍රදේශනයේ අවසාන වෙන්න කලින් අපේ ප්‍රසන්ටේෂන් එක බලමු පොඩි තාක්ෂණික ගැටලුවක් ඇවිල්ලා තියෙනවා ඒ නිසා ඒ දේවල් මම කොහොමත් ඔබේ ආයතනයට එවන්නම් විශේෂයෙන්ම ඔබට මම ආරාධනා කරනවා හැම කෙනෙකුටම මේ ලෝකේ අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව සොයා ගැනීම සඳහා අපහායික් වෙන්න. අපි උදව් කරන්න සූදානම්. ගම්මැද්ද වැඩසටහනත් එක්ක ලංකාව පුරා අද යන හැමෝගේම ආකර්ෂණය දිනාගත්ත හැමෝම කැමැත්තෙන් සහසම්බන්ධ වෙන වැඩසටහනක්. තරුණයින් අතර ඉතාම ආකර්ෂණීය වැඩසටහනක්. ඉතින් ඒ ආර්ථික වැඩසටහනක් නිසා තමයි අපිත් රාජ්‍ය ආයතනයක් වශයෙන් මේ සමග සහසම්බන්ධ වෙන්නේ. එතකොට ඒ සහසම්බන්ධ වීමත් සමග අපිට පුළුවන් ඔබේ සිහිනවලට වලට අපිට හැකියාව තියෙනවා පියාපත් දෙන්න. අපි උදව් කරන්න සූදානම්. ඔබට මූලික වශයෙන් ජාතික වැඩසටහනේදී සම්බන්ධ වෙන්න පුළුවන් මේ සතිය පුරාවට 4 වෙනිදා සිට 10 වෙනිදා දක්වා තිබෙන සතිය. ඊට පස්සෙත් ඔබට ළඟම තියෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාල ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සහ සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි රැකියා වෙළඳපළ ගැන කතා කරද්දී මම කියන්න කැමති රාජ්‍ය සේවයේ ලංකාවේ ජනගහනය ඔබ දන්නවා මිලියන 21.3. එතකොට මිලියන 21.3 ඔබට දැන් මම අපේ ප්‍රසන්ටේෂන් එක පේනවා ඇති මම ඒකෙන්ම කරගෙන යන්නම් අපි අර තාක්ෂණික දෝෂයක් තිබ්බ නිසා මම ඒකෙදි ඔබට සඳහන් කරගෙන යන්නම් ඉක්මනට මිනිස් වලහ රැකී රක්ෂා දෙපාර්තමේන්තුව හැඩ වැඩ ඇති දෙපාර්තමේන්තුවක් විදිහට අපි වැඩ කරන්නේ වැඩක් තියෙනවා හැඩක් තියෙනවා හඬක් තියෙනවා විදිහට මොකද ඒක ජනතාව අතරට යා යුතු නිසා
එතකොට මේ වෘත්තීය මාර්ගෝපදේශණය සම්බන්ධයෙන් මම ඕගලන්ට කතා කරන්න දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් ලංකාවේ රැකියා ශේෂ්ත්‍රය ගත්තාම රාජ්‍යාංශයේ මම කලින් කිව්වා ඔබට 118ක ප්‍රමාණයක් ඉන්නවා මිලියන 1.8 මේක රටට ඇත්තටම බර වැඩි කියන එක ජනතාවත් හැමෝමත් කතා කරන කාරණා. එතකොට පුජ්ජලික අංශයේ 130ක් ඉන්නවා. විදේශ රැකියාවල 115ක පමණ ප්‍රමාණයක් නියැලෙනවා. ස්වයං රැකියාවල 113ක පමණ ප්‍රමාණයක් නියැලෙනවා. එතකොට ඔබ තීරණය කරන්න ඕනේ කොයි බටද යන්නේ කොයි ශේෂ්ත්‍රයටද යන්නේ කියන කාරණේ. මේ කොයි ශේෂ්ත්‍රයක යන්නත් ඔබට තියෙන්න ඕන දැනුම කුසලතාවේ ආකල්ප අධ්‍යක්ෂින් ඵලපූර්ව විශේෂයෙන් මුර්ධු කුසලතා ඔබ වර්ධනය කරගෙන තියෙන්න ඕනේ. දැන් අපි අපේ රටේ අධ්‍යාපනය ගත්තොත් එහෙම පෙර පාසල් 20,000ක් විතර තියෙනවා. පළාත් 9, දිස්ත්‍රික්ක 25, ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 234, ග්‍රාම නිලධාරී වසම් 14,022ක් අපේ රටේ තියෙනවා. එතකොට මේ පුරා පැතිරිච්ච පෙර පාසල් 20,000ක් පමණ, දිනට පෙර පාසල් දරුවෝ ලක්ෂ 6ක් පමණ ඉන්නවා. පාසල් 10,000කට වැඩි ප්‍රමාණයක් අපේ රටේ තියෙනවා. පාසල් දරුවෝ ලක්ෂ 41ක් 43ක් අතර ප්‍රමාණයක් ඉන්නවා. විශ්වවිද්‍යාල 19ක් තියෙනවා. වාර්ෂික විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුල් වෙන සිසුන් වාර්ෂිකව ඇතුල් වෙනවා 30,000ක් පමණ. හැබැයි පුජ්ජලික විශ්වවිද්‍යාලයට සහ විදේශ විශ්වවිද්‍යාල නැතුව මේ සඳහන් කරා. එතකොට විශ්වවිද්‍යාලවල ඉන්නවා ලක්ෂයක් ලක්ෂ දෙකක් අතර ප්‍රමාණය. එතකොට ඉතුරු ටික මේ පද්ධතියෙන් එන ඉතුරු ප්‍රමාණය කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දකට ලක්ෂ 3ක් විතර අපොස සාමාන්‍ය පෙළ මේ විභාගෙන් එළියට එන. එතකොට ජනගත වෙනවා. එතකොට 30,000ක් නම් විශ්වවිද්‍යාල යන්නේ අපි හිතමුකෝ පුජ්ජලික විශ්වවිද්‍යාල සහ විදේශ විශ්වවිද්‍යාලත් එක්ක 40,000ක පමණ ප්‍රමාණයක් කියලා. එතකොට ඉතුරු අයට මොකද වෙන්නේ? අය මේ ඒ අය වෙනුවෙන් තමයි අපි මේ කතා කරන්නේ. ඒ කණ්ඩායම වෙනුවෙන් තමයි මේ කතා කරන්නේ. එතකොට මේ රැකියා නියුක්තිය හා වියුක්තිය ගත්තාම රටේ රැකියා වියුක්තිය මේකේ සංඛ්‍යාලේඛනවල පොඩි ගැටලුවක් තියෙනවා. අපේ රැකියා වියුක්තිය 5.4යි. එතකොට ඌන සේවා නියුක්තිය 104.8යි. රැකියා නියුක්තිය නෙමෙයි මෙතන වෙන්න ඕන, රැකියා නියුක්තිය ඔය නමේ වැදිලා තියෙන ඇතින් 5.2ක් 5.3ක් පමණ වෙනවා. නීති කණ්ඩායම කියන්නේ මේ කිසිම සුදුසුකමකුත් නැහැ, අපේක්ෂාවකුත් නැහැ රැකියාව කරන්න ඒ කණ්ඩායම. එතකොට ඇයි අපේ රටේ විරැකියාවක් ඇතිලා තියෙන්නේ? ඇයි රැකියාව ගැන ප්‍රශ්නයක් වෙන්නේ? රැකියාව වෙළඳපළ හඳුනා නොගැනීම. අපි හරියටම ජොබ් මාකට් එක හඳුනාගෙන නැහැ. ඊගාව ඒක තමයි අපේ කාර්යභාරය. ඔබට අපි ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ඉතාම අම්මා තාත්තා වගේ පවුලේ අය වගේ අපි උදව් කරන්න සූදානමින් ඉන්නවා. අපි ගම්මැද වැඩසටහනත් එක්ක ඔබත් සමග ඉදිරියට යන්න. එතකොට රැකියාව වෙළඳපළ හඳුනාගන්න ඔබට එක්කෙනෙක්ට වෙන වෙනම ආමන්ත්‍රණ ඔබ උසම් සපුරා නොගැනීම. ඔබට ඔබේ උසට සුදුසුකම් තියෙන පුළුවන් ඕනේ සුදුසුකම් සපුරා නොගැනීම. සුදුසුකම් අනතුරු වලට කටියෙ පුජ්‍යලය. ඒ පුරක් පාඩු පුරව ගන්න. දැන් ඔබට අපි 7-8-9 දවස් තුනේ ජාතික මට්ටමේ රැකියා වෙළඳපොළවල් 3ක් තියෙනවා. මේකට ජාතික තලයේ පෞද්ගලික ආයතන 100කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා තියෙනවා. මේ වෙනකොට රැකියා දෙන්න. يعني විශාල පුරක් පාඩු ප්‍රමාණයක් තියෙනවා. එතකොට රැකියා අපේක්ෂකයනුත් අපි ලියාපදිංචි කරලා තියෙනවා. එතකොට අනිත් කාරණේ තමයි මුර්ධු කුසලතා නැති එක soft skills. කණ්ඩායමක් එක්ක වැඩ කරන්න, කැපකිරීම් කරන්න, වගකීමක් දරන්න, වග වෙන්න, sannivedana කුසලතාවයේ ඉවසීම, දරා ගැනීම, මේ දේවල් වල ප්‍රශ්න තියෙනවා. මුර්ධු කුසලතා කියලා අපේ තියෙනවා මම හදලා 100ක් ගුණ. රැකියාවක් කරන්න අවශ්‍ය 100ක් ගුණ මම ගම්මැද්දේ අපේ ආදරණීය කණ්ඩායමට දෙන්නම්. ඒක ඔබට ෂෙයා කරයි. ඒ කියන්නේ රැකියාවක් කරන්න අවශ්‍ය වෙන මුර්ධු කුසලතා ඔබ ඉන්නගෙන ඉන්නේ. ඔබ දක්ෂ නම්, ඔබ සුවිශේෂී නම්, ඔබව පසුපස හඹාගෙන රැකියාව වෙනදකල එන තත්යකට අපි ගේන්න ඕනේ. ඒකට තමයි මේ මහන්සි වෙන්නේ. සාම්ප්‍රදායික මත හරිනාකල්ප ඕවා කරාට වැඩන්නේ කොහොම හරි ගිහින් රාජ්‍ය සේවයට යන්න ඕනේ කියලා එහෙම මතයක් තියෙනවා. රාජ්‍ය සේවය ඇත්තටම ලොකු වැටුක් නැහැ. නමුත් එන්න කැමති මොකද විශ්‍රාම වැටුප හම්බෙනවා, සුරක්ෂිතතාවයේ වැඩි වෙන නිසා එන ප්‍රවණතාවයේ වැඩි වෙලා තියෙනවා. හැබැයි ඔබට ඒ වාගේ 8 ගුණයකින් විතර වැඩි වැටුපක් ගන්න පුළුවන් පුජ්ජලිකාංශයට ගියාම. මම කියන්නේ රාජ්‍ය සේවය කියන්නේ මහා පින්කෙතක් විදිහට, මම රාජ්‍ය සේවකෙක් විදිහට කියන්නේ මේක මහා පින්කෙතක්. හැබැයි මේක නඩත්තු කරන්නේ අපේ මහා ජනතාව. එතකොට අපි ඒකෙදි ගොඩාක් දෙන ඇවිල්ලා පොඩි පොඩි වැඩ කොටසක් කරනවට වැඩිය ඔබට පුළුවන් ඔබේ ශක්තිය මේ රටේ ආර්ථිකයට දායාද කරන්න.
ඊට නොදැනුවත්කම නොදැනුවත්කම කියන එක දැවැන්ත කාරණයක්. මේ කියන්නේ මේ දන්නේ නැහැ අර රැකියා වෙළඳපොළ හඳුනා නොගැනීම කියන එක කාරණයක්. නොදැනුවත්කම කියන එක තවත් කාරණා. අනික තාක්ෂණික සංනිවේදනකම භාවිතයේ අඩුකම සහ භාෂාව සම්බන්ධයෙන් තියෙන ගැටලු. ඉතින් මේක නිසා ඔබට ලොකු අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව ගැලපීමට අපි සූදානම් වෙලා තියෙනවා. ඔබේ තියෙනවා, ඔබෙත් මගෙත් අපේ කාගෙත් තියෙනවා මේ ඔලු කට්ට ඇතුලේ ඔලු ගෙඩිය. මේද මේක තියෙනවා වම සහ දකුණ මොලේ කියලා දෙකක්. මේ දෙකම ඕනේ හොඳ වෘත්තිකයෙක් වෙන්න. ඔබ මේ දෙකම ශක්තිමත්. අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ බොහෝ වෙලාවට හැදෙන්නේ වම් මොලේ, තාර්කික බුද්ධිය, තර්කණිය. අපිට සහතික ගොඩක් තියෙනවා. හැබැයි ප්‍රැක්ටිකල් වැඩ කරන්න ගියාම අපි සමහරට අසමත් වෙනවා. එතකොට එයාට රැකියාව වෙනද පළ අවස්ථාවක් නැති වෙනවා. ඒක නිසා සහෘද බව, මානව ප්‍රේමී බව, ආදරණීය බව, බෙදා හදා ගැනීම, සහජීවනය, සහකම්පනය, සංජානන මේ වගේ තියෙන පුජ්‍යලයක් තුල තිබිය යුතු මානව ගුණධර්ම ගොඩක්. එතකොට ඉතින් අපි ඔබව කුහුණු කරනවා. අපිට පුළුවන් සතියකට දවසක් වෙනත් ඔබට හොඳ දේශන මාලාවක් ගම්මැද්දත් එක මේ වාගේ අපිට මේ දැනට කොවිඩ් තත්ත්වයේ තියෙන නිසා වර්චුවල් ඔන්ලයින් වාගේ මාර්ගගත මේ වැඩේ කරන්න අපි එකට සූදානම්. ලබන සතියේ ඉඳන් උනා සූදානම් ගම්මැද්ද කණ්ඩායමට විශාල උණක් තියෙනවනේ, උනන්දුවක් තියෙනවා මේ රටට, මේ මහ පොළොවට මොකක් හරි කර යුතුයි, මේ රට සංවර්ධනය කරා ගෙන යා යුතුයි. ඒකේ මාධ්‍ය කාර්යභාරය මොකක්ද කියන කාරණේ මම ඉතින් ඉතාම හොඳින් හඳුනාගෙන තියෙනවා. ඉතින් අපි අත්කල් බැඳ ගන්න සුන්දර දවසක් තමයි මේ අද කියන්නේ. ඉතින් කෘෂිකර්මාන්තයේ සේවාංශයේ කර්මාන්තාංශයේ තියෙන ඔබ තීරණය කරන්න මම කොයි අංශයකද යන්නේ කියලා. ඒක අපි ඇත්තටම පටන් ගන්න ඕනේ පොඩි කාලේ නම්. අපි නම් දැන් හඳුනාගෙන තියෙන පරිේශනාත්මකව මව් කුසේ ඉඳන් පටන් ගන්න. පළමු පාසල මව් කුසයි. පළමු පාසල මව් කුසයි මං ගම්මැද්ද කණ්ඩායමෙන් ආදරෙන් ඉල්ලනවා තරුණයන් එක්ක යන ගමනේදී ඔබ සූදානම් කරගන්න සියලුම විවාහ වෙන අය සියලුම ගර්භණී මවරු ආමන්ත්‍රණය කරනවා. එතකොට එතන ඉඳන්ම හැදිලා එන කණ්ඩායම ඊට පස්සේ අපිට මේ තරුණ කණ්ඩායම එකඩකට පස්සේ ඒන කණ්ඩායම අවුරුදු 10කින් 15කින් 20කින් ඉතාම ශක්තිමත් පුරවැසියෙක් බවට පත් වේ. ඉතින් කෘෂිකර්මාන්තය කියන්නේ ආර්ථික දායකත්වයේ 7.4% විතර, එතන රැකියා නියුක්තිය තියෙනවා 25.3% විතර, සේවාංශයට ජාතික ආර්ථිකයට දායක වෙනවා 27.4%, 1.6% විතර. කර්මාන්තංශය ගත්තොත් එහෙම ජාතික ආර්ථිකයට 48.1%. ඒ කියන්නේ අපේ රටේ කර්මාන්තංශයෙන් තමයි වැඩිපුරම ප්‍රමාණයක් ජාතික ආර්ථිකයට දායාද කරන්නේ, රැකියා නියුක්තියත් එහි තියෙන්නේ. හැබැයි අපි කෘෂිකාර්මික රටක් වශයෙන් තමයි තිබුණේ. අපේ රටේ තියෙන මම මේ ආදරණීය ඔබට කියන්නේ ඉතාම හෘදයාංගම පරිශනාත්මකව අපි කෘෂිකර්මාන්තයේ කියන දේ අපි අපේ රටේ විශාල වශයෙන් තිබ්බ රටක් අපි අපනයනය කරපු කණ්ඩායමක් අපේ නිෂ්පාදන කෘෂි නිෂ්පාදන විශාල වෙළඳපළක් තියෙනවා. දැන් ලෝකෙ වෙන රටවල් වල ප්‍රධාන වශයෙන්ම පසුකාලීනව කෘෂිකර්මාන්තය ගැනපු රටවලුත් ඒක කරලා තියෙනවා. අපේ ඇත්තටම කෘෂි සංස්කෘතියක් නේ තිබ්බේ, කෘෂි සංස්කෘතිය. අද තියෙන්නේ කෘෂි මේ ව්‍යාපාරය. එතකොට ව්‍යාපාරයක් වෙන්න ඕනේ. හැබැයි ඔබ තේරුම් ගන්න මම එක උදාහරණයක් කියන්නම්. අපේ තියෙනවා වගා කරන්න පුළුවන් ලෝක වෙළඳපොලේ ඩොලර් ට්‍රිලියන ගානක වෙළඳපොලක් තියෙනවා ඖෂධ වර්ග වගා කරලා යවන්න පුළුවන්. එතකොට වෙන රටවල් වල ඒ දේවල් වලට තියෙනවා ලොකු වටිනාකම. අපේ අර සාම්ප්‍රදායික මත ඒ දේවල් නිසා විශාල වශයෙන් අපි පසුගාමි වෙලා තියෙනවා. ඒ වගේ විශාල වශයෙන් අපිට පුළුවන් ආර්ථිකය ශක්තිමත් කරගන්න. ඔබට මම අපේ සෝෂල් මීඩියා ගැන කියන්නම් ඉදිරියේදී. ඒවට ගිහින් බලන්න සාර්ථක වෙච්චයි. අපිට හම්බුණා මේ ළඟදී ඉකෝන් ස්පෙෂල් කරපු ආර්ථික විද්‍යා විශේෂ උපාධිය මාසික අවම ආදායම 1,03,000ක් පමණ. ඉතින් අපි මේ නිර්මාණශීලීත්වයෙන් මේ දේවල් හිතන්න ඕනේ. කළ හැකි දේවල් අපමණයි බොහෝයි. ඔබට ජීවිතේ සුඛිත මුද්ද කරගන්න පුළුවන් අවස්ථා මේ මහ පොළොව මත විශාල වශයෙන් තියෙනවා. ඉතින් අපි කියනවා දින 365ක සහ 360ක මාකටිං කන්සෙප්ට් එකක්. දැන් ලෝකෙ කියන්නේ 360 මාකටිං කියලා මේ කන්සෙප්ට් එකක් තියෙනවා. 360 මාකටිං කියන්නේ අංශක 360ටම කරගෙන ජනතාවට මේ දේ ගෙනියන්න. සමාජ මාධ්‍ය දාලා හරහා, මූදු පොතාරා, YouTube, බ්ලොග්, වත්පත්, රූපවාහිනී, ගුවන් විදුලි, වෙබ් පිටු, Instagram මේ තියෙන ඔක්කොගෙම අපි ජනතාවට දැනුවත් කරන්න ඕනේ. දැන් අපි
සතියක් නම් කරන්න හේතුව ඒක. දැන් අපි මේ වැඩ කරනවා අපේ නිලධාරීන් හැම දිස්ත්‍රික්කෙකම ඉන්නවා, ප්‍රාදේශීය ලේකම්ක කාර්යාලයකම ඉන්නවා. ඉතින් එන 10 දිනකට 15 දිනකට අපි සේවයත් කරනවා. හැබැයි මේක රටක් වශයෙන් ගත්තහම ඉස්සරහට යන්නේ නැහැ. ඒකයි අපි ගම්මැද්ද කියන්නේ හැම ගමකම අස්සක මුල්ලක පීලාගෙන යන වැඩසටහනක්. ඉතින් ඔබත් එක්ක අපි ඉතාම කැමැත්තෙන් ආදරයෙන් භක්තියෙන් හෘදයාංගම එකතුනේ මේ වැඩේට. අපේ ආදරණීය යෞවනයන් තරුණයන් මේක හිතට ගන්න. එක්කෙනෙක් තව 10 දෙනෙකුට කියන්න. මේ කතන්දරේ තව එක්කෙනෙක් 10 දෙනෙකුට කිව්වොත් මේක යනවා ගලාගෙන බිම් මට්ටමට. මේ රට කවුරුත් පිටින් ඇවිල්ලා අපිට සංවර්ධනය කරලා දෙන්නේ නැහැ. අපි තමන් කරගන්න ඕනේ. එතකොට අපිට කරන්න බොහෝ ඉඩ තියෙනවා. ඒ වෙනුවෙන් කැපවෙච්ච කණ්ඩායමක් ඉන්නවා. ඒ වෙනුවෙන් කැපවෙච්ච අමාත්‍යවරයෙක් ඉන්නවා, ලේකම්වරයෙක් ඉන්නවා, අපි ඉන්නවා, අපේ නිලධාරීන් ඉන්නවා, දිස්ත්‍රික් ලේකම්වරු ඉන්නවා, ප්‍රාදේශීය ලේකම්වරු ඉන්නවා, ගම්මැද්ද වැඩසටහන හරහා අපි මේක ඔබ වෙත ගෙනෙනවා. ඔබ අද ඉඳන් තව මහ ගෙදරක් ලැබුණා කියලා හිතන්න පුළුවන්. ඉතින් අපේ තියෙනවා පරීක්ෂණ, මම අර කලින් කිව්වේ කැරියටි ටෙස්ට් එක කියලා ටෙස්ට් පහක් තියෙනවා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්වවිද්‍යාල සිසුන් සඳහා මේ ඔබේ සංකීර්ණතාවයක් තියෙන නිසා ඔබ කරුණක් විදිහට මතක තියාගත්තාම හරි මේ පරීක්ෂණ ඔබට කරගන්න පුළුවන්. සියල්ල නොමිලේ කරන්නේ මොකද? ඔබ වටිනා සම්පතක් රටට, තරුණයා කියන්නේ වටිනාම සම්පතක්, මානව සම්පත කියන්නේ රටක තීරණාත්මක සාධකයක්. ඒක නිසා අපි මේ පරීක්ෂණ සියල්ලම කරනවා මේ සතියේදී 7 8 9 දවස් තුනේදී. ඔබ ලියාපදිංචි කියලා නැත්තම් ලියාපදිංචි වෙන්න පුළුවන්. මම ඒ ලින්ක් ටික ඔක්කොම දෙන්නම්. එතකොට ඔබට පුළුවන් තමන් පරීක්ෂණය කරගන්න මගේ ජීවිතේ කොයි දිහාටද ගෙනියන්න ඕනේ, කොයි පැත්තටද ගෙනියන්න ඕනේ කියලා අවබෝධයක් ලබා ගන්න. මේ සතියේ බැරි වුණත් අනේ 7 8 9 මට බැරි වුණා කියලා දුක් වෙන්න දෙයක් නැහැ. දිගටම මේක කරන සේවාවක්. අපි මේ කරන්නේ මේ පණිවිඩේ ජනගත කිරීම. නැත්තම් මේක දන්නේ නැති නිසා. හරි, එතකොට වෘත්තීය යතුරු පරීක්ෂණයට පුළුවන් ඔබට මේ කියන ලින්ක් එක හරහා එකතු වෙන්න. මේක මම හිතන්නේ අපේ ගම්මැද්ද සහෘද කණ්ඩායම ඔබට මේක ෂෙයා කරයි, මේ ප්‍රසන්ටේෂන් එකම ෂෙයා කරයි. ඒක අපි පොඩි අර සංඛ්‍යා ලේඛනවල පොඩි වෙනසක් තිබ්බ එක හදලා එවන්නම්. එතකොට අපේ දෙපාර්තමේන්තුවේ කාර්යාල දුරකථන අංක තියෙනවා, ෆැක්ස් විද්‍යුත් තැපෑල තියෙනවා, YouTube තියෙනවා, Facebook තියෙනවා, වෙබ්සයිට් තියෙනවා. ඇඩ්‍රස් එක මේ සඳහන් වෙනවා. අපි ඉන්නේ සෙච්චිරිපායේ බත්තරමුල්ල 9 වෙනි මහලේ 2 වෙනි අදියරේ. දැන් තාක්ෂණයේ දියුණු නිසා ඔබට අපේ දෙපාර්තමේන්තුවට එන්න අවශ්‍ය නැහැ. ඔබට ඕනම තොරතුරක් ගන්න පුළුවන් මේ අපේ තියෙන මේ ඕනම දෙකින් ලබා ගැනීමේ හැකියාව තියෙන. ඊට අමතරව ඔබට ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යන්න පුළුවන්. අපේ නිලධාරීන් 100%ම එක විදිහටම නැහැ, රටෙත් එහෙමනේ. ඒක නිසා ඔබ යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගැටලුවක් ඇති වුණොත් අපිට දැනුවත් කරන්න. අපේ නිලධාරීන් 85ක් 90ක් විතරම ඉතාම හොඳයි, ඉතාම හොඳින් කටයුතු කරන කණ්ඩායමක්. ඒක නිසා ඔබට පුළුවන් අපේ සේවාව ලබා ගන්න. ඉතින් මම ආදරයෙන් ගෞරවයෙන් ඔබට කියන්නේ ඔබට ලොකු අවස්ථාවක්, ඔබට වෙන් වෙච්ච තැනක් තියෙනවා. ඔබ අසිරිමත් කෙනෙක්, ඔබට අනන්‍ය තැනක් තියෙනවා ලෝකෙ. ඒ අනන්‍ය තැන කලින් හඳුනා ගැනීම තමයි වැදගත් වෙන්නේ. නැත්නම් එක තැනකට යනවා, ඒ රස්සාව හොඳ නැහැ කියලා තව එකකට යනවා, ඒක හොඳ නැහැ කියලා තව එකකට යනවා. ඉතින් දක්ෂතාවය මත, ඉල්ලීම මත තව තැනකට ගියාට කමක් නැහැ. අපි අද රටේ ගොඩ දෙනෙක්ගෙන් ඇහුවොත් කියන්නේ අනේ ඉතින් කරන්න දෙයක් නැති ඉඳ මේ රස්සාව කරනු. එහෙම බෑ. ඇහැරගෙන ඉන්න පැය ගානින් වැඩි කාලයක් ඉන්නේ රැකියාව තුල නම්, රැකියාව මත නම් අපි සතුටින් ඉන්න ඕන. මගේ විනෝදාංශي මොකක්ද ඇහුවොත් මම කියන්නේ මගේ ජොබ් එක කියලා. මගේ රැකියාව. මම මේක හරිම ආසාවෙන් කරන්නේ. එතකොට අපි හැමෝම ආසාවෙන් කරොත් තමයි අපිට ඇති වෙන්නේ විශේෂයෙන්ම සතුට කියන එක. සතුටෙන් තොර කිසිම දෙයක් වැඩක් නැහැ. ඕගොල්ලෝ අපි හැමෝටම තියෙනවා ජීවිත හතරක්. එකක් තමයි පුද්ගලික ජීවිතය, අනික තමයි පවුල් ජීවිතය, අනික වැඩ ජීවිතය, අනික සමාජ ජීවිතය. ඒ කියන්නේ පර්සනල් ලයිෆ් එකක් තියෙනවා, ෆැමිලි ලයිෆ් එකක් තියෙනවා, වර්ක් ලයිෆ් එකක් තියෙනවා, සෝෂල් ලයිෆ් එකක් තියෙනවා. මේ ජීවිත හතරම සාර්ථක වුණොත් තමයි පුද්ගලෙක් වශයෙන් සන්තුෂ්ටිය කියන එක තියෙන්නේ. ලෝකේ අද දියුණුවම ඉන්නේ per capita happiness එකෙන්. ඒක පුද්ගල සතුටෙන්. සතුටෙන් ඉන්න මිනිස්සු ඉන්න රටක් ගත්තොත් බූතානේ කියලා අපිට කියන්න පුළුවන්. සතුටෙන් ඉන්න මිනිස්සු. එතකොට per capita happiness එකෙන් තමයි ඒක පුද්ගල ආදායමට වැඩිය ලෝකේ අද සලකනවා ඒක පුද්ගල සතුට කියන එක. සතුටෙන්ද ඔබ සතුටෙන් තැබීම, ඔබට සන්තෘප්ත වූ ජීවිතයක් අත්පත් කර දීම මිනිස් බලහා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ තරුණ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ මිනිස් බලහා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ වගකීම. ඒ නිලධාරීන් වශයෙන් අපි මේ මම ගම්මැද්ද කියන වචනෙට මාස මමත් ගමෙන් කොළඹට ආපු කෙනෙක්.
ඒක නිසා මේ ගම්මැද්ද කියන වචනේ හදවතටම දැනෙනවා, පසාරු කරගෙන යනවා. ඒක අපේ කියන හැඟීමක් එනවා, මේක අපේයි කියන තැනකට එනවා. ඉතින් සද්භාවයෙන් කරන ඕනම වැඩසටහනක් එක්ක අපි එකතු පහද වෙනවා, පුජ්‍යලිකවත් නිලධාරියෙක් වශයෙන් උත් දෙපාර්තමේන්තුවක් වශයෙන්. ඉතින් ඔබට යම් දෙයක් නෙවෙයි, ඔබට හිමි දෙය හා නියමිත දෙය ජීවිතේ හඳුනාගන්න, කරන්න සහ ඒ සඳහා අවශ්‍ය මාර්ග පාදා ගන්න, ඒ සඳහා තියෙන සහාය පද්ධති ගලප ගන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒකට අපි සැදී පැහැදී ඉන්නවා. අපි අද මේ සමාරම්භක වැඩක් විදිහට මේ සතිය තුළ ගම්මැද්ද වැඩසටහනත් එක්ක මිනිස් බලහා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව එකතු වෙලා දිගට කරන්න යන, දිගින් දිගට කරන්න යන වැඩක සමාරම්භක අවස්ථාව වහලි. දැන් ගොඩාක් දේවල් බෙර ගහලා තොරම් බැඳලා උත්සව කරලා නිකරන්නේ. එතකොට නමුත් මේක අපි අදාළ කණ්ඩායමට මේ පණිවිඩය ගෙනින් දීලා හොඳට සැලසුම් කරලා පොඩියට පටන් අරන් මේක හැම හදවතකම ඒ අභිමානය, ප්‍රෞඩත්වය, අපේ කියනකම, අපේ රට, අපේ ජනතාව, මට කරන්න පුළුවන්, yes we can do that කියන තැනට අපිට ඒක කරන්න පුළුවන්, ඇයි අපිට බැරි කියන තැන තමන්ගෙම ප්‍රශ්න කරගෙන යන තැනකට එන්න වෙනවා. මම අවසාන වශයෙන් ඔබට පොඩි පණිවිඩ ටිකක් කියන්න කැමතියි. අවසාන වශයෙන් මූලික දවස නිසා ඔබ හැම වෙලේම හිතන්න ඔබේ අභිමානය ගැන, ඔබේ ප්‍රෞඩත්වය ගැන, කාටවත් අත දික් කරන්නේ නැති යැපුම් මානසිකත්වයේ නැති ස්වශක්තියෙන් යුතු කෙනෙක් බවට පත් වෙන්න, හැමෝගෙම ආදරේ දිනා ගන්න, අනේකාව රැක බලා ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඔබට පුළුවන්. ඔබේ ඇඟ ඇතුලේ විභව ශක්තිය තියෙනවා. ඔබ හඳුනාගෙනත් ඇති, හඳුනාගෙන නැත්නම් අපි උදව් කරන්න සූදානම්. ඒක නිසා හැම වෙලේම හිතන්න, මම කලිනුත් කිව්වා, මේ ලෝකේ ඔබට වෙන් වෙලා තියෙන ඉඩ මොකක්ද කියලා හඳුනගන්න. ඒ හඳුන ගැනීම සඳහා තමයි වෘත්තීය මාර්ගෝපදේශණිය ඇතුළු වැඩසටහන් අපි කරන්නේ. ඊට අමතරව ඔබ මොනවා හරි ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තු ඉන්නවා නම්, ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු ඉන්නවා නම්, ඒ සම්බන්ධයෙන් සියලු දැනුම ලබා දෙන්න අපේ නිලධාරීන් සුසැඳිව ඉන්නවා. ඔබට ඉදිරියේදී අපිට පුළුවන්, අපි සියලුම දේවල් දැන් පොඩි පොඩි වීඩියෝ හදාගෙන යනවා, ඒවා ඔක්කොම අප්ලෝඩ් කරනවා අපි සෝෂල් මීඩියා වලට. එතකොට බලා ගන්න පුළුවන් ඔබට. ඊට අමතරව ඔබට පුළුවන් අපේ YouTube channel එකට ගිහින් inspired career, මේකේ හැම සිකුරාදාම අපි අප්ලෝඩ් කරනවා සාර්ථක චරිතයක් ගැන. බලන්න මේ මිනිස්සු කොච්චර තව අයට තමන්ගේ රැකවරණය දීලා, තවත් අයට රැකියා දීලා, තමන් තව කෙනෙක් යටතේ වැඩ කරනව නෙවෙයි, තමන් ගොඩක් ශක්තිමත්ව තමන්ගේ ව්‍යාපාර කරන අයගේ තොරතුරුවේ තියෙන්නේ. මට හම්බුණා 10 පන්තියට ඉගෙන ගත්ත අනුරාධපුරේ එක කාන්තාවක්, 10 පන්තියට ඉස්කෝලේ ගිහින් තියෙනේ. ඇය බතික් වලින් සපත්තු හදනවා, හදලා අපනයනය කරනවා. ඇයගේ මාසික ආදායම 10,000ක්. ඔබ විශ්වාස කරන්නේ නැති වෙයි, බොරු කියලා හිතයි. 10,000ක්. ඇය හම්බෙනවා මාතලේදී මට කාන්තාවක්, එයත් 9:10ට ඉස්කෝලේ ගිහින් තියෙන්නේ. එයා හදනවා නිල් කටරොළු මල් වලින් තේක. එයත් මාසෙට 106,000ක් හොයනවා. මේවා අමාරු දේවල් නෙවෙයි. ඒක නිසා ඔබ හිතන්න මේ සහතිකපත් දැනුම තියෙන්න ඕනේ. ඒක කණ්ඩායම. සහතික නෑ කියලා, ඕ ලෙවල් අසමත් වුණා කියලා, ඒ ලෙවල් අසමත් වුණා කියලා, උපාධියක් නෑ කියලා ජීවිතේ ඉවර වෙන්නේ නෑ. ලෝකේ මහා ව්‍යාපාරිකයෝ සියලුම දෙනා ඒ වාගේ මාර්ගයක ගියා. ඒ උපාධි 10ක් 12ක් තියාගෙන ආපු අය නෙමෙයි, උපාධි 2 3ක් තියාගෙන ආපු නම් ව්‍යාපාරිකයෝ බිහි වෙන්නේ ඒ මහ පොළවේ සුවඳත් එක්ක තියෙන අධ්‍යාපනය ලැබලා තියෙන සමාජයේ නැමැති විශ්වවිද්‍යාලේ. එතකොට ඔබට කියන්න බොහෝ කාරණා තියෙනවා. අදට මං හිතන්නේ මේ ඇති ප්‍රමාණවත් අපිට මාස ගාණක් ඔබ එක කතා කරන්න පුළුවන්. අපි කතා කරන ගමන් වැඩ කරමු. අපිට මේ වැඩසටහන හරහා අපේ තරුණයින් ශක්තිමත් කරන්න, ඔවුන්ට සුදුසු රැකියාව අවස්ථාව මුණගස්සන්න අපිට පාළමක් වෙන්න පුළුවන් නම් ඒක තමයි මිනිස් බලහා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අපේක්ෂාව සිහිනයි. සියලුම දෙනාට සුබ පතනවා, ආශිර්වාද කරනවා.
ඒ වගේම ගම්මැද කණ්ඩායමට සිරස මාධ්‍ය ජාලයට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ සත්කාරය සඳහා අපේ ගරු ඇමතිතුමා වෙනුවෙනුත් ලේකම්තුමා වෙනුවෙනුත් මේ සියලු මගේ සමස්ත කාර්ය මණ්ඩල වෙනුවෙනුත් දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරු මගේ වෘත්තීය මාර්ග උපදේශ නිලධාරීන් මානව සම්පත් සංවර්ධන නිලධාරීන් දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරු සියලු දෙනා වෙනුවෙන් ඔබට හිතායු සුඛායු දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා. බොහෝමත්ම ස්තුතියි. අපේ මේ ඥාතිත්වය ඉස්සරහට ගෙන යන්නේ ශක්තිමත් තරුණ පරපුරක් ලෝකයට හඳුන්වා දෙන්න මේ අවස්ථාවක් වේදිකාවක් කරගන්න. බොහෝමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි අනුෂ ගෝකුල මහත්මිය. තියෙනවා නම් අහන්නත් පුළුවන් අවස්ථාව තියෙනවා. ඔව් මං හිතන්නේ ඉතාමත් කාලීන කාරණාවක් සහ මේ ගෙවිච්ච විනාඩි කිහිපෙට ගොඩක් දේවල් ගැන අපිත් එක්ක වෙදා හදා ගත්තා. ඒ තමයි මිනිස්පල් සහ රැකියා රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ඇය කතා කළේ වෘත්තීය මාර්ගෝපදේශ සතිය සම්බන්ධව. ඒක පටන් ගත්තේ ඔක්තෝබර් 4 වෙනිදා. නමුත් 10 වෙනිදා දක්වා වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. අනුෂ ගෝකුල මහත්මිය අපිත් එක්ක අද සම්බන්ධ වෙන කට්ටියගේ දැන ගැනීම සඳහා අපිට තව එකපාරක් කියන්න මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ කොහොමද? වෙබ්සයිට් එකට එන්ටර් වෙලා වැඩසටහන සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඔව් ඇත්තටම මේ ඔබට පුළුවන් www.dome.gov.lk www.dome.gov.lk අපේ වෙබ් අඩවියට පැමිණාම සියලුම දේවල් දැනගන්න හැකියාව තියෙනවා. සුති අනුෂ මහත්මිය අවසාන වශයෙන් මම දන්නවා ඉතාමත් කාර්යබහුල අවස්ථාවක් ඉන්නේ. දැන් වැඩසටහන පැවැත්වෙන ගමන් ඉතින් මේ වගේ අවස්ථාවක අපි සමග සම්බන්ධ වෙච්ච කෙනා අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් අවසාන වශයෙන් අහන්න කැමති දැන් වෘත්තීය මාර්ගෝපදේශ සතියේ වැඩසටහනෙන් පස්සේ මොන වගේ සැලසුමක්ද තියෙන්නේ මේ රැකී රක්ෂා බලාපොරොත්තුවෙන් සිටින තරුණ ජනතාව තවදුරටත් සවිපාල ගැනීම සඳහා? අපි ඉතාමත් කෙටියෙන් ඔබතුමී වැඩි වෙලාව ගන්න ඕනේ නැහැ. නමුත් ඉමීඩියට් ප්ලෑන් එක මොකද්ද මේ වැඩසටහනෙන් බලාපොරොත්තු වෙලා නෙක්ස්ට් ස්ටෙප් එක මොකද්ද කියලා අපිට පැහැදිලි කිරීමක් කරන්න. ඔව් ඇත්තටම අපි හිතනවා මේ සතිය තුළ අපිට විශාල ප්‍රමාණයක් ලක්ෂ 5ක පමණ ප්‍රමාණයක් අපි දැනුවත් කරලා තියෙනවා වැඩසටහන් හරහා වර්චුවලි. ඒ අය දැන් විශාල ඉල්ලීමක් අපිට තියෙනවා. අපි ප්‍රධාන වශයෙන්ම රැකියාව පැත්ත තමයි හිතන්නේ විශේෂයෙන් අර ආධ්‍යාත්මික සංවර්ධනය දීර්ඝකාලීන වැඩක්නේ. අපි හැකි ඉක්මනට දැනට සුදුසුකම් සපුරලා තියෙන අයට රැකියා ගැළපීම කියන තැනට එන්නේ. ඒ වගේම විදේශ ඉඳන් ඇවිල්ලා ඉන්න අය ඉන්නවා ලංකාවට මේ වෙලාවේ වෙන රටවල් වලට යන්නේ ඔවුන්ට රැකියා අවස්ථා ගැළපිය යුතු දේවල් තියෙනවා. ඉතින් අපි මේ වෙනකොට පුජ්ජලිකංශ අපිට කියලා තියෙනවා මේ 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 සම්බන්ධයෙන් අපිට පුජ්ජලිකංශයේ ආයතන 100ක් විතර සම්බන්ධ වෙලා තියෙනවා. ඔවුන් දිගින් දිගටම පුරප්පාඩු එන්න කලින්ම අපිට සඳහන් කරන්න කැමති අපිට මෙන්න මේ පුරප්පාඩු මේ කාලේ ඇති වෙනවා. අපි ඒ වගේ තොරතුරු එක අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා ඒ පුහුණු ආයතන වලට යොමු කිරීම මේ දේවල් තනියම කරගන්න බැරි. දැන් මේ දේවල් ඕන දරුවෙක් තනියම කරගන්න කණ්ඩායමක් ඉන්නවා. හැබැයි අපේ සේවය අවශ්‍ය වෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම ගොනු කරගෙන ඔවුන්ට මේ සේවය එකිනෙකාට වෙන වෙනම දීම තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. ඒකට හොඳ පද්ධතියක් අපි මේ වෙනකොට හදලා තියෙනවා. ඒ වගේම අපි හැමදාම හවසට වර්චුවල් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවකුත් යනවා. ෆිසිකලිත් ඒක වෙනවා. මේ ඔබට පුළුවන් අපේ දෙපාර්තමේන්තුවත් එක්ක සහ සම්බන්ධ වෙලා මේ කටයුතු කරන්න. මම හිතනවා මම විශ්වාස කරනවා ගම්මැද්ද වැඩසටහනක් අපිත් එක්ක මේ දෙයට එකතු වෙයි උදව් කරයි කියලා අපි දැඩි විශ්වාසයක් තියෙනවා. අනිවාර්යයෙන්ම thank you බොහොමත්ම ස්තුතියි අනුෂ ගෝකුල මහත්මිය. අපිත් සමග සම්බන්ධ වුණාට Department of Manpower and Employment website එකට log වුණොත් ඔබලන්ට පුළුවන් මේ පිළිබඳව තව විස්තර දැනගන්න සහ මේ වැඩසටහනට සම්බන්ධ වෙන සම්බන්ධ වෙලා අනුෂ ගෝකුල මහත්මිය බලාපොරොත්තු විදියට ඒ අරමුණ කරා යන්න අපේ තරුණ තරුණියන්ට උත්සාහ කරන්න පුළුවන්. අනුෂ මහත්මිය එක ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා රැකිය අපේක්ෂා නාම ලේඛනයේට නම ඇතුළත් කරගන්නේ කොහොමද කියලා. කරගන්න පුළුවන්. ඔබට ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කතා කරන්න පුළුවන්. ඒකට අපේ වෙබ්සයිට් වෙබ් අඩවියට ආපුවම දිස්ත්‍රික් නිලධාරීන්ගේ නම තියෙනවා, දුරකථන අංක තියෙනවා. ඒ දුරකථන අංක වලට අමතලා ඔබට යෑමේ හැකියාව තියෙනවා.
මම විශේෂයෙන්ම අද කරපු ප්‍රසන්ටේෂන් එක ෂෙයා කරන්න එවන්නම්. ඒකෙත් අපේ තියෙනවා සම්බන්ධ විය හැකි සියලුම ආයතන ඔබට ළඟම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නිලධාරි සම්බන්ධ කරගන්න අදාළ සහයෝගය ලබා දෙයි. එහෙම යම් කිසි ගැටලුවක් තිබුණොත් අපේ වෙබ්සයිට් එකේ ඔබට තියෙනවා මේ ඔබේ පණිවිඩය එවන්න තැනක්. එතෙන්ට ගිහින් ඔබේ පණිවිඩය එවන්න. එතකොට අපි පුජ්‍යලිකව ඔබේ දුරකථන අංකය සඳහන් කරපුවම අපි ඔබව සම්බන්ධ කරගන්නවා. Website matakolot www.dome.gov.lk dome.gov.lk මේ වෙබ් අඩවියට යොමු වුණොත් අනුෂා ඔබතුමා මහත්මිය කියන විදිහට ගොඩක් විස්තර දැනගන්න පුළුවන් සහ මේ දැන් පැවැත්වෙන වැඩසටහන සම්බන්ධ වෙනත් පුළුවන් අනුෂා ගෝකුල මහත්මිය මිනිස් බලස රැකියාක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය බොහොමත්ම ස්තුතියි අපි සමගත් සම්බන්ධ වුණාට තාක්ෂණික අභියෝග රැසක් තිබෙන නමුත් ඒ හැමදේම අපි සාර්ථක මුහුණ දෙලා අපිට ඉතාමත් වැදගත් දේවල් ගැන කතා කරන්න අද ඇත්තටම ඒක පොඩ්ඩක් සඳහන් කරන්න ඕනේ අද අපේ ලංකාවෙම ෆයිනල් එක දැනුම මිනුම තරගේ ඔන්ලයින් කරන්නේ. එතකොට ගෲප් පහකට බෙදලා ලයින් වල යන්නේ. අර ඒක නිසා තමයි මේ සිග්නල් ප්‍රශ්නයක් ආවේ. ඒකෙන් අපහසුතාවයට පත් වුණා නම් කනගාටුව ප්‍රකාශ කරනවා. මම හිතන්නේ අපි හැමෝම දැන් තාක්ෂණයත් එක්ක ගොඩක් වැඩ කටයුතු කරන නිසා අපි කාටවත් තේරෙනවා තාක්ෂණයත් එක්ක කටයුතු කරද්දී මොනවාගේ අභියෝග දෙන්නේ කියලා. හැබැයි හැම අභියෝගයක් මැදින් අපිත් එක්ක අද සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. අනුෂා ගෝකුල මහත්මිය වගේම අපිත් එක්ක අද V4's කණ්ඩායම අපිත් එක්ක හැමතිස්සම එක දෙකට ඉඳපු කට්ටිය අපිත් එක්ක අද සම්බන්ධ වුණේ කියලා අපි විශ්වාස කරනවා. රැකියාවක් තමයි සුසු සහ තමන්ට කැමති රැකියාවක නියැලීම සඳහා මේ දෙන මාර්ගෝපදේශ තාමත් වටිනාකමක් ඔබලන්ට දක්වයි කියලා බොහොම ස්තුතියි. අනුෂා මහත්මිය අපිත් එක්ක සම්බන්ධ වුණාට අපි නැවතත් මේ පිළිබඳව අවශ්‍ය දේවල් තියෙනවා නම් ගම්මැද හරහා ඔබලාට මේ අප්ඩේට් කරලා තියන්නම්. ඒ හරහා ඔබට දැනගන්න පුළුවන් මේ වැඩසටහන සම්බන්ධ වෙලා ඉදිරියට යන්නේ කොහොමද කියලා. ඉතින් බොහොමම ස්තුතියි හැමෝම පරිස්සමින් ඉන්න. අපි නැවත හමු වෙනකන් දැනට සමුගන්න. බොහොම ස්තුතියි. සුබ දවසක්. The V Force Youth Movement.